කරන්න කියලා කල්පනා කරා අපි මිනිස්සුන්ට නිකන් අවුරුදු 35 40 වෙනකොට ඇදෙන අසනීප තියෙනවා. يعني සාමාන්‍ය වයසට යනකොට මචං ඔය හිතනවනේ මේ අපේ પરම්පරාව හොඳයි. දැන් දැන් ඉන්න අලුත් પરම්පරාව නිකන් මෙලෝ රහක් නෑ වගේ අදහසක් වෙයි. නාකින්ට එන අදහස නාකි වෙනවා කියන එක තේරුම් ගන්න හොඳ පොයින්ට් එකක් තමයි ඕක. දැන් උඹලටත් ඕක වෙනවා. ඒ කියන්නේ උඹලා වයසට යනවා කියන එක තේරුම් ගන්න. ඉතින් අලුත් પરම්පරාවට බයින්ඩම හිතෙනවනේ. ඒ කියන්නේ වයසට යමින් ඉන්නේ කියන එක. ඒක ලෙඩක්. ඒක එකක්. අනිත් කාරණාව තමයි මේ උඟක් කියුන්න තියෙන තව ප්‍රශ්නයක් ලංකාවෙත් ඔක බහුලයි මේ ඔඩියන්ස් එකක් Tamante ඉන්නවා කියලා හිතුනහම මයික් එක අරගෙන Tamante හිතෙන හිතනේව කියන මම මේ කාරණා දෙකම කිව්වේ මේ දවස්වල බොහෝ ජනප්‍රිය අපේ මිත්‍රයා දිනේෂ් මුතුගල ගැන පොඩි වචනයක් කියන්න. මොකද හේතුව මේ මුතුගල මල්ලි මේ දවස්වල ඕනේවයි එපේවයි ඔක්කොම කියනවා වගේ එකක් තමයි මට පේන්න තියෙන්නේ මචං. ඇයි මං එහෙම කියන්නේ? හරි එකට ගැටෙන කරුණු ගොඩක් තියෙනවා. මුතුගලගේ පහුගිය වීඩියෝ බැලුවාම ඔක්කොම කතා කරන්න අපිට වෙලාවක් නැහැ. එකක් අහලා බලමු. මොකද සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් වෙන්න ඕන ධන ඍණ ආකර්ෂණය වෙන්න ඕන. ගැහණුන්ට පිරිමි තමයි ඊව වැටෙන්නේ. එක්ක පිරිමින්ද ගැහණු. එහෙමයි වෙන්නේ. දැන් මේක පොඩ්ඩක් එහෙම මෙහෙන් මඤ්ඤං ගහන්නේ නැද්ද? තියෙනව නේද එහෙම එකක්? තියෙනව. දැන් ඒ අයිතින් බව ඉල්ලන්න පටන් ගන්න. මම්මි කල්පනා කරන්නේ මොන හිතින්ද කොහොම ඉල්ලන්නේ කියලා. අයිතින් ඉල්ලනවා. හරිම සෝචනීයයි මිත්‍රවරුනි. ලංකාවේ ජනප්‍රියම ජීව විද්‍යා ගුරුවරයා ලිංගිකත්වය පිළිබඳව දරන අදහස. දැන් උඹලා මේක පටල ගන්න එපා. ගුණ අයියත් එක්ක මේ සමලිංගිකත්වය හරි මොකක් හරි එකක් ප්‍රොමෝට් කරනවා කියලා නෑ. මේ කතා කරන්නේ ලංකාවේ ජනප්‍රියයි සම්මත ජීව විද්‍යා ගුරුවරයෙක්. මෙයාගේ ළමයි තමයි අනාගතේ මේ රටේ දොස්තරලා වෙන්නේ. එතකොට සමලිංගිකත්වය පිළිබඳව හෝ සමරිසි තත්ත්වයන් පිළිබඳව ඉතාම යල් පැනම ගිය අදහස් තමයි මේ මුතුගල කියන්නේ. ඉතිහාසයේ මම කීවර පටන් ගන්නකොටම මිනිසුන්ට ලෙඩක් තියෙනවා කියලා අලුත් પરම්පරාව නරකයි කියන ඒ වගේ අදහසක් නේ. මේ කියන්නේ දැන් නිකන් සමලිංගිකත්වය නිකන් ප්‍රොමෝට් වෙනවා වගේ අදහසක් නේ කියන්නේ මුතුගල. නෑනේ. හරියට ගත්තොත් අපි සංස්කෘතික මේ වශයෙන් මම කියන්නේ ධනාත්මක පැත්තකට තමයි අලුත් પરම්පරාව යමින්නේ. මුතුගල කල්පනා කරපම් මචං. අපි අතීතයේ අහලා තියෙනවා එක ගේ කම නේ. අයියයි මල්ලි එක ගෑණි ගලන්න ගෙදර තියන් ඉන්නවා. දැන් කොල්ලෝ කෙල්ලෝ එහෙම කරන්නේ නැහැ. ඈ අපි ඉස්කෝලේ යන කාලේ බස්සල ජැක් ගහනෙමු. කී දෙනෙක් ඉන්නවද කියලා. බස්සල ජැක් ගහලා වුණා ගුටි කාලා බස්සනෙමු. දැන් එහෙම තියෙනවද? නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අලුත් પરම්පරාව හෝ අලුත් ප්‍රවණතාවයන් ගැන විවේචනයක් කරන්න කලින් යම් සාධනීය අධ්‍යනයක් කළ යුතුයි මේ වෙලාවේ මුතුගල වගේ කෙනෙක් කියලා මම කියන්නේ. තව ඕක කතා කරොත් අපි මචං මුතුගල. දැන් සමලිංගිකත්වයේ පිළිබඳව ඉතිහාසයේ තියෙන හැදෑරීම් බැලුවාම 1980 දශකයට කලින් එනකන් ඔබ දන්නවද දන්නේ නැහැ ඔය මයික් එක අරන් ඔවා කියන්න කලින් 70 ගණන් වල සමලිංගිකත්වයේ තියෙන නැඹුරුව තවදුරටත් මානසික රෝගයක් හෝ රෝගයක් නොවන බවට ලෝකය පිළිගත්තා. ඒක ජානමය හෝ හෝමෝනවල ශාරීරික ක්‍රියාකාරී ශාරීරික ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන තත්ත්වයක් කියලා පිළිගත්තා. මම මේ මුතුගලට බයෝ ගන්නව නෙමෙයි. මුතුගල ඉගෙනගෙන කියන්න ඕන එකක් මම මේ නිකන් කියනවා. ගුරුවරයෙක් විදිහට මේකේ තියෙන ජීව විද්‍යාත්මක ඇත්ත පැහැදිලි කරා නම් මොකද ඔයා කතා කරන පන්තියෙත් සමලිංගික ළමයි ඉන්නවා. ඒතර ඔවුන්ට ඔබේ ප්‍රකාශයෙන් කිසිම සහනයක් හම්බෙන්නේ නැහැ. මේක මානසික ව්‍යාධියක් නෙවෙයි. සමලිංගිකයින් කියන්නේ මේ සමාජයේම තවත් කොටසක්. මේව සම්බන්ධ චිත්‍රපටි හැදුනා ලෝකෙ. මේව සම්බන්ධ විශාල සංවාද හැදුනා ලෝකෙ. හරි. කොටින්ම ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට ලැබිය යුතුයි කියලා ලෝකෙ සම්මතයක් සහ සාකච්ඡාවක් මේනකොට හැදිලා ඉවරයි. සහ තව එකක්. ඒක නිකන් ඉතරි දෙයක් දන්නේ නැහැ. මුතුගල මල්ලිට මම මේක කිව්වහම. මුතුගල මල්ලි කියනවනේ ආගම ගැන අති විශාල බොහොම ශ්‍රද්ධාවන්ත සදහවත් සිතුවිලි වලට පහළ වෙන්නේ නැද්ද? ඥානමය හෝ ශාරීරික උපතින් ලැබෙන උරුමයක් නිසා ඇතිවන තත්ත්වයක් පිළිබඳව පුරවැසියන්ව කොන් කිරීම වැරදි කියන එක ඔය ටිකිරි මොලේට තේරෙන්නේ නැද්ද කියලා තමයි මට මුතුගලගෙන් අහන්න තියෙන්නේ. සහ අන්තිමට මෙහෙම හෙකුත් කියන්න.
උඹලගේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න. ලෝකේ වැඩිය හොඳ දෙවියෝද යක්ෂයෝද? දෙවියෝද යක්ෂයෝද වැඩිය හොඳ? මම නම් වැඩිපුර ආදරේ යක්ෂයන්ට. ඇයි දන්නවද? යක්ෂයෝ නිසා මේ ලෝකේ කවුරුත් මැරිලා නැහැ. දෙවියෝ නිසා මිනිස්සු දහස් ගාණක් මැරිලා තියෙනවා කියලා මතක තියාගන්න. ලෝකේ ඇති වෙලා තියෙන යුද්ධවලින් 7%ක් 7%ක් ලෝකේ ඇති වෙලා තියෙන යුද්ධවලින් ඇති වෙලා තියෙන්නේ ආගම් පදනම් කරගෙන කියලා මතක තියාගන්න. යක්කු නිසා මරාගත්ත කවුරුත් නැහැ. දෙවියෝ නිසා මරාගත්තේ ඕනතරම් ඉන්නවා කියලා මතක් කරමින් අපේ වැඩේ ඉවර කරනවා. ජය. සමලිංගික කියන වචනේත් ඇත්තටම අපි පුරුද්දට පාවිච්චි කරාට නූතන දියුණු භාවිතය සමරිසි. ඒ නිසා සමරිසි කියන යෙදුම තමයි යෙදිය යුතුව තිබුණේ. සමලිංගික කියන යෙදුම යෙදීමෙන් කාට හරි හිත්‍රිදීමක් වුණා නම් ඒකටත් ගුණ අයියා සමාව ඉල්ලනවා.